රැකියාවක් ලැබුණා සහකාර අධ්‍යක්ෂවරයෙක් හැටියට. ගිහිල්ලා මම එක දවසයි ඒ රස්සාවේ හිටියේ. මට එදාම ඒ රස්සාව එපා වුණා. මට හිතුණා මෙතන මට හරින තැනක් නෙවෙයි කියලා. එතනම හිටපු මේ සභාපතිතුමාට මට එන්න වෙන්නේ නැහැ හෙට ඉඳලා කියලා මේ මං වෙනුවට තව කෙනෙක් ගන්න කියලා මම මගේ අසීම ලිපිය දීලා ඇවිල්ලා. එතකොට මට ඒ කාලේ හිටපු අධිකරණ ඇමතුමා මහාචාර්ය ජීල් පීරිස් මහත්තයා එතුමාගේ කාර්ය මණ්ඩලයට එන්න කියලා ආරාධනා කළා. ඒ කාර්ය එතකොට ඒ කාර්ය මණ්ඩලයට බැඳිලා වැඩි කල් යන කලින් කැබිනට් මණ්ඩලයෙන් මාව පත් කළා අධිකරණ අමාත්‍යාංශයේ ව්‍යවස්ථා කටයුතු අංශයේ සහකාර ලේකම්වරයෙක් හැටියට. එතනින් තමයි මගේ නියම රාජ්‍ය සේවා කටයුත්ත ආරම්භ වුණේ. ඊට පස්සේ දිගටම රාජ්‍ය ආයතන ගණනාවක මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ශිෂ්‍ය නායකයෙකු හැටියට ඔහුගේ චරිතය අතිශයින් වැදගත්. මම කල්පනා කරන්නේ ඔහුගෙන් පස්සේ මගේ විශ්වවිද්‍යාල ජීවිත කාලය තුළ ඒ තරම් වැදගත් ශිෂ්‍ය නායකයෙක් මුණ ගැහිලා නැහැ. ආවේගාත්මක හැසිරීම් වලින් වියුක්තව ශිෂ්‍ය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා බුද්ධිමත්ව තර්කානුකූලව කතා කරමින් මැදිහත් වෙච්ච ශිෂ්‍ය නායකයෙක්. ඔහු ශිෂ්‍යයෙකු හැටියටම ඉතා දුර ගමනක් යන බව අපට ඔහුගේ හැසිරීම් වලින් මනාව හඳුනා ගන්නට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මම හිතන්නේ එහි ඉතිහාසයේ පළමු වරට ලාබාලම පත්වෙච්ච අධ්‍යක්ෂ ජනරාල්තුමා වුණා. ඒ අත්දැකීම කොයි වගේද? ඔව් ඒක මේ දැනට නම් එහෙම වෙන්න ඇති මේ ලාබාලම එක්කෙනා මම වෙන්න ඇති පත් කරපු අධ්‍යක්ෂ ජනරාල්වරුයා ඉස්සරහා කාලෙදී තව අය එන්න ඉඩ තියි. කොහොම වුණත් මම ඒ රාජ්‍ය සේවාවේ අර ව්‍යවස්ථා කටයුතු අංශවල ඒව මේ වැඩ කරන අතරේ මාධ්‍යවල මම නිතරම ලිව්වා. කියන්නේ පුවත්පත් ලිපි ලිව්වා, තීරු ලිපි ලියන්න පටන් ගත්තා. ඊළඟට මාධ්‍යවල සම්පත්දායකයෙක් හැටියට වැඩ කරන්න පටන් ගත්තා. ඒ නිසා ඒ කාලේ හිටපු ජනමාධ්‍ය ඇමතුමා මම පත් කළා ගුවන් සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට. එතකොට ඒ කාලේ මට දැන් අවුරුදු 30ක් වුණා විතරයි. ඉතින් ඒ කාලේ මට විශාල මේ ගුවන්විදුලියට කොහොමත් මමගේ මේ කැමැත්තක් තිබුණා. මොකද අපිට කුඩා කාලේ අපිට තිබුණේ පත්තර එකයි දෙකයි බලන්න තිබුණේ. ගෙදරට සිලුමින පත්තරේ ගත්තා ඒ කාලේ. මං කියන්නේ විද්‍යාන මිස 70 ගණන්වල වගේ 75 76 වගේ මට මතකයි පොඩි කාලේ. නමුත් ගුවන්විදුලිය තමයි අපිට මේ අහන්න තිබුණේ. ඉතින් ඒ අහපු ගුවන්විදුලියටම රැකියාවක් කරන්න යම ලැබීමේ සතුටක් තිබුණා. ඉතින් ඒ කාලේ මම විශ්වාස කරනවා මම ගත කරපු අවුරුදු දෙක විතර වගේ කාලයක් දෙකක් විතර වගේ හොඳින් වැඩ කටයුතු කළා කියලා ගුවන්විදුලිය. අදටත් ඒ සේවකයොත් එක්ක ඒ මගේ ඉතාම සුහද සම්බන්ධකම් තිබෙනවා. කරුපර්ණ විතාන කියන්නේ මං හිතනවා මම දන්න කාලේ ඉඳලා අපි බැලුවොත් ඔහු ඉතාම මේ හද සංවේදී කලාවට සංවේදී හොඳ ගීත ලෝලියෙක්. විශේෂයෙන්ම ඔහු තුල තිබ්බා මේ හොඳ මනුෂ්‍යත්වයක්. මං හිතනවා ඒ මං හිතනවා ඒ සියලු දේ එන්නේ විශේෂයෙන්ම ඔහු රත්නපුර මේ සම්මන් දෙවියන්ගේ අඩවියේ ඉපදුණු කෙනෙක්. ඉතින් විශේෂයෙන්ම ඔහු තුළ ඒ තියෙන ගැමිකම ඊට පස්සේ ගීත සාහිත්‍ය කලාවට ගීතයට ආදරය කරන ඒ හැඟීම් දැනීම් දැනෙන කෙනෙක් හැටියට මං හිතනවා මේ මිනිස්සුගේ වටිනාම පැත්ත ඒ පැත්ත. එතෙන්දී ඒ තියෙන මිනිස්සු කෙරෙහි දැනෙන දයාව කරුණාවත් එක්ක මිනිසුන්ට ඇහුම්කන් දෙන්න හිතෙන්නේ විශේෂයෙන් එවැනි ගතිගුණ තියෙන පුද්ගලයන්. අපි ඔබතුමාව දේශපාලන පසුබිමක වැඩියෙන් දැක්කට මම හිතන්නේ ශාස්ත්‍රීය පැත්තට නැඹුරු වීමක් තිබුණා. ඔව් මේ දේශපාලන හැලැප්පීම මැද්දේ ජීවිතය ගලාගෙන ගියත් ඒ කටයුතු මැද්දේ කිසියම් ශාස්ත්‍රීය තලයක ජීවිතේ පිටවන්න හැකියාවක් ලැබුණා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල කීපයකම
මට ආරාධනාවක් ලැබුණා මේ ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ මගේ අත්දැකීම් එක්ක බාහිර කතික ආචාර්යවරයෙක් හැටියට වැඩ කරන්න කියලා විශේෂයෙන්ම කැලණි විශ්වවිද්‍යාලයේත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මම බාහිර කතික ආචාර්යවරයෙක් හැටියට වැඩ කළා මේ ජනසන්නිවේදන විශේෂ සම්බන්ධයෙන් ඒ වේදී විශේෂයෙන්ම මේ ශිෂ්‍ය ශිෂ්‍යාව නගපු සමහර ප්‍රශ්න නිසා දුෂ්කර දේශපාලන ප්‍රශ්න පහදලා විශ්ලේෂණය කරලා කෘතියක් ලියන්න ඕනේ කියලා මට අදහසක් ලැබුණා. ඒ අනුව තමයි මම සිව්වෙනි ආණ්ඩුවේ දේශපාලනය කියන පොත ලිව්වේ. ඒක ශාස්ත්‍රීය තලයක ලියලා තියපු එකක්. සාමාන්‍ය පාඨකයන්ට නෙවෙයි ඒක ලිව්වේ. ඒ මට සතුටුයි අද විශ්වවිද්‍යාල බොහොම එකම පාඨ ග්‍රන්ථයක් බවට පත් වෙලා තිබුණා. ඊට අමතරව මට පුළුවන්කම ලැබුණා සත්‍යන්ත පත්‍රයකට සංහිතාව කියලා මේ තීරු ලිපියක් ලියන්න දිවයින පත්‍රයකට. ඒ තීරු ලිපිය සෑහෙන මට්ටමට එක්තරා පාඨක තීරුවක් අතර ජනප්‍රිය වුණා. ඒක මම සංහිතාව කියලාම නමින් පොතක් හැටියට එළි දැක්වුවා. ඉඳලා හිටලා ඉංග්‍රීසි පත්‍රයකටත් ලිපියක් දෙකක් ලිව්වා. ඒව තමයි මේ මම කරපු ශාස්ත්‍රීය වැඩ සංගරාධික තුනක් සංස්කරණය කළා. බොහෝ හරවත් දේ තියෙනවා ඔහු සමග කතා කරන්න. මද විරාමයක් ලබාගෙන නැවතත් අපි එක්වෙමු. කලාවට ඉතාමත්ම ආදරය කරන ඉතාමත් කැමති පුද්ගලෙක් හැටියට මම ඔහු දකින්නේ. මොකද ඔහුත් එක්ක කතා කරනකොට දැනෙන ඔහු මොනතරම් ගීත ප්‍රමාණයක් ඔහු අහලා තියෙනවද, සංගීතඥයන් ගැන, ගීපද රචනා ගැන, එහෙම නැත්නම් මේ ශාස්ත්‍රය ගැන ඔහුට තියෙන පුළුල් දැනුම. මම හිතන්නේ ඒක වඩාත් වැදගත් වෙන ඔහු කරන ඔහු දේශපාලනයට සම්බන්ධ වුණත්, රාජතාන්ත්‍රයට සම්බන්ධ වුණත් මම හිතනවා සංගීතය කියන දේ ඔහුගේ ජීවිතේ කොටසක් බවට පත් වෙලා තිනවා. ඒ නිසාම කලාකරුවන් හැටියට ඔහුත් එක්ක ගනුදෙන කරන්න හරිම පහසුයි. මොකද සියලු කලාකරුවන්ගේ හැඟීම් ගැන දුක, සතුට, මේ රටේ කලාව වෙනුවෙන් කරන්න ඕන දේ මොනවද, ඒ උන්නතිය සඳහා ඔහු කරන්න පුළුවන් ඔහුගේ පැත්තෙන් ඔහුට ලබා දෙන්න පුළුවන් සහයෝගය ඔහු දෙන්න කොහොමත් ඉතාම ඌමනාවෙන් සහ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. අපි මොහොත මෙතෙක්ලා කතා කරේ වෘත්තීය ජීවිතය ගැන. ඉතින් පෞද්ගලික ජීවිතයේ තොරතුරු කොයි වගේද? පෞද්ගලික ජීවිතයේ තොරතුරු හංගන්න කිසි දෙයක් නැහැ. පෞද්ගලික ජීවිතයේ ආරම්භය. පෞද්ගලික ජීවිතයේ තොර මේ වෘත්තීය ජීවිතය ආරම්භ කරනකොට කසාද බැඳලි වරද නැත්නම් දෙකම එකට වගේ තමයි සිද්ධ වෙන්නේ. ඇත්තෙන්ම මේ රසාව ලැබෙන කාලෙදිම මම විවාහ වුණා. කුමාරි දමයන්ති කියලා මගේ පොඩි කාලේ දැන හැඳගෙන හිටපු යුවතියක් මගේ නෑද සම්බන්ධ පුතුපුරා. මම ශාන්තලෝ සිසු විද්‍යාලය ඉගෙන ගන්න කාලේ එයා ඉගෙන ගත්තේ ෆර්ගුසන් උසස් බාලිකා විද්‍යාලය. එකට ඉස්කෝලේ බස් එකේම තමයි ගියේ. ඉතින් ඒ කාලේ දැන හැඳුනගෙන තිබුණා ඥාති සම්බන්ධකම් තිබුණ නමුත් විශ්වවිද්‍යාල කාලේ ඒ සම්බන්ධකම් දුරස් වෙලා තිබිලා නැවතත් අපි දෙන්නටම එකතු වෙන්න සිද්ධ වුණා. ඉතින් අපි විවාහ වුණා 1999 දී. දැන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවෙක් සහ පුතෙක්. ඒ අධ්‍යයන පාසල් යනවා. මගේ බිරිඳත් රැකියාවක් කරනවා. සමහර කාලවල වලට රැකියාව කරන්නේ එයා විතරයි. මම එයාගෙන් එපෙමින් ජීවත් වෙන වෙලාවල් තිබෙනවා. ඒක වගේ වෘත්තියකට. එයා වෘත්තියෙන් හෙද නිර්ධාරණියක්. එයා කොළඹ ජාතික රෝහලේ වැඩ කටයුතු කරනවා. ඉතින් ඒක තමයි පෞලේ විස්තර හැටියට තියෙන්නේ. ජීවිතේ යම්කිසි කෙනෙක් තමන්ගේ කුඩා කාලේ ඉඳලා ඇත්තටම තමන් කරන තමන්ගේ සිතුම් පැතුම්, තමන්ගේ අධ්‍යාපනය, විශේෂයෙන්ම කලාව සාහිත්‍යයට, මේ ගීතයට මේ රසවිඳීමක් තියෙන කෙනා, මම හිතනවා තමන් ක්‍රියාකාරකමකට තමන්ව අපි කියමු ඕනෑම ස්ථානයක ජනතාව වෙනුවෙන් වැඩ කරන්න අපිට අවස්ථාවක් දුන්නාම එවැනි මිනිසුන්ට ඇහුම්කන් දෙනවා, මිනිසුන්ට ආදරය කරනවා. ඉතින් මං හිතනවා ඒ ආදරය කියන එක හරි අවශ්‍යයි අපි සමාජයේ වැඩ කරනකොට.
අනිත් කෙනා ගැන තියෙන සංවේදීතාවය. මම හිතනවා එතුමා තුළ තිබුණු ඒ ගුණය කියන එක ඇත්තටම තමන්ට යොදව ගන්න තියෙන හොඳම කාලයකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතයට කලා ශිල්පිනියක් හැටියට එතුමාට ඉතාම හොඳ මම හිතන්නේ ඉතින් මේ ඉතා හොඳින් තමන්ගේ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඔබතුමා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරා අපි ඒ ගැන කතා කරමු. ඔව් රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් හැටියට මට කටයුතු කිරීමේ අවස්ථාවක් ලැබුණා. මම වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් හැටියට නෙවෙයිපත් උනේ. ඒකත් උනේ එක්තරාම සිද්ධියක් මත මට සිද්ධ වුණා 2010 පාර්ලිමේන්තු මැතිවරණේ තරඟකරන රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකෙක් හැටියට. ඒකෙදි මට ඉතාම ඡන්ද 3000ක් විතර ප්‍රමාණයක අඩුවක් නිසා මට පාර්ලිමේන්තුවට තේරෙන්න නොහැකි වුණා. ඊට පස්සේ ඒ කාලේ හිටපු ජනාධිපතිතුමා මට ආරාධනා කළා මේ කැනඩාවේ ටොරොන්ටෝ නුවර කොන්සල් ජෙනරාල් හැටියට වැඩ කරන්න. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාව. මේ නගරේ ජීවත් වෙන දෙමළ, සිංහල, මුස්ලිම් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ලංකාවේ ලංකාව නියෝජනය කරමින් වැඩ කරන්න ලැබුණා. නමුත් විශ්වවිද්‍යාල කාලේ ඉඳලම ලැබිච්ච පන්නරය නිසාම ඒ කටයුත්ත සාර්ථකව ඉෂ්ට කරන්න ලැබුණා. ඉතින් අදටත් ටොරොන්ටෝ නගරයෙන් ලැබෙන සුබවාදී ප්‍රතිචාර නිසා ඒ කාලේ මම ඉතාම සතුටෙන් ගත කළා. රාජකාරී කටයුතුත් හොඳට කරන්න ලැබුණා. ඔහු කැනඩාවේ කොන්සල් ජෙනරාල් වරයා හැටියට සේවය කරන කාලේ මම කැනඩාවට ගියා. කැනඩාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන ද සාහිත්‍ය උත්සවයකට ඒ ගත කරපු කාලය තුල මම තේරුම් ගත්තා ඔහු රාජ්‍යතාන්ත්‍රික සේවාවේදී මොනතරම් පරිචයක් පළ කරන්නට සමත් වෙලා තියෙනවද කියලා. තරුණියෙක් හැටියට ඔහු සිංහල සමාජයත් ඒ වගේම ඒ රටේ වාසය කරන ද්‍රවිඩ ජනතාවත් යම්කිසි ආකාරයකට එකමුතු කරලා සහසම්බන්ධතාවකින් යුක්තව කරපු වැඩසටහන් ඉතාමත්ම වැදගත් වැඩසටහන් හැටියට මම හඳුන්වන්නට කැමතියි. කාලෙදී මොන දෙම දුෂ්කර අවස්ථා තියෙනවද? ඇත්තෙම මේ මම මගේ අපේ අනුගමනය කරපු ගොඩාක් ප්‍රතිපත්ති නිසා හිතපු තරම් අමාරුවනේ නැහැ ටොරොන්ටෝ නගරේ වැඩ කටයුතු කරගෙන යන්න. එකම අවස්ථාවක විතරක් එක වෙලාවක ටොරොන්ටෝ නගරේ රයර්සන් විශ්වවිද්‍යාලයේ අපි පවත්වපු රැසීමකට මේ LTT සංවිධානයේ හිටවත් තරුණයෙක් පිරිසක් කඩා වැදිලා විශාල කලබගෑනියක් කළා. මම කතා කරද්දී මට කතා කරන්න නොදී ඒ වෙලාවේ ටොරොන්ටෝ නුවර පොලිසිය ඇවිල්ලා මාව ආරක්ෂිතව මගේ නිවස කරා ඇදගෙන ගියා. ඒ අවස්ථාව හැරුණකොට ඊටත් වැඩිය උණුසුම් අවස්ථාවලට පවා මම මැදිහත් වුණා. නමුත් මට කිසිම එහෙම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. විශාල පිරිසක් ටොරොන්ටෝ නුවර කාර්යාලයට එන්න පටන් ගත්තා අපි කරපු වෙනස්කම් නිසා. ඒ හැරුණකොට අපිට පුළුවන්කමක් ලැබුණා ලංකාව ප්‍රවර්ධනය කරන විශාල වැඩසටහන් කරන්න. උදාහරණයක් ඇටියට ටොරොන්ටෝ නුවර අපිට පුළුවන්කමක් ලැබුණා විවිධ බෞද්ධ උත්සවයක් පවත්වන්න. ඒ කියන්නේ විසක් උත්සවයේ සියලුම ආගමික සම්ප්‍රදායන් එකතු කරලා අතිවිශාල බෞද්ධ උත්සවයක් ආරම්භ කරන්න අපිට හැකියාවක් ලැබුණා. ඒ ගැන අදත් බොහෝ දෙනා කතා කරනවා. ඒ වගේම මට අවස්ථාවක් ලැබුණා ටොරොන්ටෝ නුවර ලංකාවේ, ඉන්දියාවේ, බංග්ලාදේශයේ අය සංවිධානය කරපු මේ රවීන්ද්‍රනාත් ටාගෝර් අනුස්මරණ දේශනය පවත්වන්නට. ඒ වගේ සිදුවීම් අපි ලංකාවේ තේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ගොඩක් කළා. ඒ අවුරුදු තුනත් ලංකාව වගේම ඉතාම කාර්යබහුල කාලයක් විදිහට තිබුණා. මම හිතනවා කලා ශාස්ත්‍රය තුලත් ඉතාම ජනප්‍රියයි ඔහු. ඉතාම හිත හොඳ පුද්ගලයෙක් හැටියට ඕනෑම වෙලාවකදී ඔහුට
කතා කරන්න පුළුවන්. ඔහු ඕනෑම වෙලාවක ඔහුට කතා කරන්න බැරි අවස්ථාවක් වුණත් ඔහු පෙරලා දුරකථන ඇමතුමක් දීලා අහනවා මොකටද කතා කරේ කියලා. මං හිතන්නේ ඒක තමයි අපිට මේ අපි මේ ඒ සම්බන්ධතාවය තමයි අපි හැමදාම හොය හොය හිටියේ. අපේ ප්‍රශ්නයක් අපේ මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ ප්‍රශ්නයක් වේවා අපේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්නයක් වේවා මොකක් හෝ ප්‍රශ්නයක් අපිට ළඟින් කතා කරන්න පුළුවන් පිරිසක් අපිට අවශ්‍යයි කියන එක දේශපාලන ශේෂ්ත්‍රයේ මම හිතන්නේ රාජ්‍ය තන්ත්‍රය තුළදී ඔහුට මේ වෙනකොට ලැබිලා තියෙන ප්‍රතිචාර සහ ඔහු ගැන අනිත් සාමාන්‍ය පිරිසකගේ තියෙන හැඟීම ඒ තරම් ඔහු හිත දිනාගත් පුද්ගලයෙක් හැටියට තමයි මම අද වෙනකොට දකින්නේ. ඉතින් පෞද්ගලිකව මම ඉතාම ආදරය කරන පුද්ගලයෙක්. ඉතින් ඔහුගේ සියලුම කටයුතු ඉතාම සාර්ථක ලෙස කරගන්න ඔහුට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. පරීක්ෂණ ඒකකයේ කටයුතු සිදු කරන්නේ මගේ අධීක්ෂණ යටතේ. ඒ කාලෙත් ඔහු අපේ වැඩවලට උදව් කරුවා. ලේඛන හදලා දීලා නොයෙකුත් අලුත් වැඩසටහන් වලට පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා. පස්සේ ඔහු ටොරොන්ටෝ වල ඉන්න කාලේ වුණත් කොන්සල් ජෙනරල් හැටියට සති හැම සති දෙක තුනකට සැරයක්ම අපි ස්කයිප් තාක්ෂණය ඔස්සේ කතා කරලා ඔහුට ඔහු හිටියත් එහෙ යෝගයේ හිත තිබුණේ මෙහෙ. හැම වෙලාවෙම තිබෙන රටේ තිබෙන දේශපාලන වෙනස්කම් ආදී පිළිබඳව සාකච්ඡා කරුවා. දැන් ඔහුට ඉතාමත්ම විශාල කාර්යභාරයක් තියෙනවා මාධ්‍ය අමාත්‍යංශ ලේකම් හැටියට. නමුත් මට ඔහු පරණ ගැන මට තේරෙන දෙයක් තමයි ඔහු මූලික වශයෙන් දේශපාලන සත්වෙක්. එම නිසා ඔහු මම හිතන්නේ උට දේශපාලන බලාපොරොත්තු දිනවා ඒක ඉතාමත්ම හොඳයි. මගේ ප්‍රාර්ථනය වෙන්නේ මෙතනින් මේ 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 නිලධාරී තනතුරක හිර වෙන්නේ නැතුව ඔහුට ඊට වඩා දායකත්වයක් කරන් දෙන්න පුළුවන්. මම හිතන්නේ ඔහුගේ මම බලාපොරොත්තු වෙන්නේ ඔහු මෙතනින් තවත් ඉදිරියට යයි කියලා. අදටත් ආගමික කටයුතු වල හෙළෙනවාද ඒ වගේමද? ආගම සම්බන්ධයෙන් මගේ තියෙන්නේ මේ වෙනස් වූ ආකල්පයක්. ප්‍රසිද්ධ ආගම හදන්න මම එච්චර කැමති නැහැ. වඳින්න පුදාන්න සහ විශේෂයෙන්ම මම අකමැතිම දෙයක් තමයි මට කවුරුහරි වඳිනවාට. වැඩිහිටියන්ට වැඳීමේ පුරුද්දක් මට තිබුණා. නමුත් ආගමිකත්වය කියන එක ප්‍රදර්ශනාත්මක දෙයකට වඩා හිත ඇතුළේ තියාගන්න දෙයක් හැටියට තමයි මම විශ්වාස කරන්නේ. ආගමිකත්වය කියන එකේ අදහස් කරන්නේ සදාචාරය, ධර්මය, ධර්මානුකූල ජීවිතයක් මම විශ්වාස කරන්නේ. අපි දේශපාලන දුරාචාරයෙන් ඈත් වෙන්න